ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට ආරක්ෂක අමාත්‍යාංශයේ ආංශීය කාර්ක සභාවට ඉදිරිපත් කරපු යෝජනා ගණනාවක් තිබෙනවා. ජාතීන් හා ආගම් අතර වෛරය ප්‍රචණ්ඩත්වය එකිනෙකා අතර සැකේ ඇතිවීම සඳහා කරන ක්‍රියාවලීන් සාපරාධී වරදක් ලෙස සලකලා නීති සම්පාදනය කරන්න අවශ්‍යයි කියන කාරණය. දෙවනුව ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් සමාලෝචනයකට භාජනය කරලා අනාගතයේ ඇති වෙනවා නම් ඕනෑම පාසලක් ඒකට මිශ්‍ර ක්‍රමයක් ඇති කරන්නත් වර්තමානයේ තියෙන පාසල් කොහොමද ක්‍රමානුකූලව යම් ප්‍රතිශතයක් අනෙකුත් ජාතීන්ටත් ලබා දෙන්නේ කියන කාරණයත් මේකට වැදගත් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ෆුල් පේස් හෙල්මට් නැත්තම් බුර්කා වගේ ඇඳුම් පැළඳුම් මේවා සම්බන්ධව ආගමික නායකයන් එක්ක සාකච්ඡා කරලා නිවැරදි නීතියක් රට ඇතුළට ගේන්නේ. ඊළාට විශේෂයෙන්ම ආගමික සිද්ධාස්ථාන යාඥා මධ්‍යස්ථාන පිළිබඳව පොදු රීතිමාලාව සකස් කිරීමේ වැඩපිළිවෙළකුත් අපි යෝජනා කරලා තිබුණා. ආගමන විගමන නීතිය සම්පූර්ණයෙන් වෙනස් කිරීම සඳහා වන කාරණා. මේ වගේ කාරණා ගණනාවක් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාකච්ඡාවට ලක් වුණා. ගරු අග්‍රාමාත්‍යවත් එක්ක අපි සාකච්ඡාවේදී එතුමා අපෙන් ඇහුවා කොයි වෙලාවේද අපි ආණ්ඩුව විදිහට මේකට මැදිහත් වී යුත්තේ කියලා. ඉතින් අපි කිව්වේ ඒ අමාත්‍යංශ වලින් මේ කමිටු හරහා ගේන යෝජනාවලිය පිටපතක් බවට පත් කළ වහාම ආණ්ඩුව ඒ සඳහා කටයුතු කළ යුතුයි. එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම සඳහා ආණ්ඩුකාරවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලටද මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දුන්නා. ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ බලය ජනාධිපතිතුමාට තියෙනවා වගේම ඉවත් කිරීමේ බලයත් එතුමාට තියෙනවා. හැබැයි ඒකෙදි යම් ආණ්ඩුකාරවරයෙක් යම් විදිහේ වැරදි ක්‍රියාදාමයකට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඔවුන්ට විරුද්ධව නීතිමය වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු බාධාවක් ජනාධිපතිතුමා විසින් කරලා නැහැ. ඒ නිසා ඔවුන්ට විරුද්ධව කිසියම් චෝදනාවක් තියෙනවා නම් පොලිසියට, රහස් පොලිසියට හෝ වෙනත් අපරාධ මර්ධනය කිරීමේ ඕනෑම අංශයකට ඔවුන්ව ප්‍රශ්න කිරීමේ අයිතිය තියෙනවා. සමහර ආණ්ඩුකාරවරු තමන්ගේ ක්‍රියාදාමය කරන්නේ නැතුව විවිධ රණ්ඩු වලට පැටලෙන්නේ නැතුව ඉන්නවා නම් මං හිතන්නේ හොඳයි කියලායි අපි හිතන්නේ. මොකද හේතුව ඒකට ආණ්ඩුවක් තියෙනවා, ජනාධිපතිතුමයි ඉන්නවා. ඉතින් ඒකට ක්‍රියා කිරීම පැත්තකින් තියලා දවස ගානේ පුවත්පත් සාකච්ඡා තියතිය. එක එක මිනිසුන්ට අවලාද කිය කිය කරන එක නෙමෙයි ඒගොල්ලන්ගේ වැඩ කටයුත්ත තියෙන්නේ. කරුණාකරලා ඒගොල්ලන්ට අපි කියන්නේ ඒ ආණ්ඩුකාරවරුන්ට තියෙනවා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඒගොල්ලන්ගේ පළාත් තුළ. ඒ පළාත් තුළ තියෙන වැඩ කටයුතු කරගෙන හිටියා නම් මං හිතන්නේ ජනාධිපතිතුමාට මේ එන මඩ ප්‍රහාර විශාල වශයෙන් නවදී කියලා මම විශ්වාස කරනවා.